ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය නිසා අපේ ජනප්‍රිය තරුවලට මුණ දෙන්න උණු අකත්තැබ්බයන් වගේම පෙරළුණු පොත් ගැන නිරන්තරයෙන් අපි ඔබ වෙත ගෙනාව ඔබට මතක ඇති. ඉතින් ඒ වගේම ලෝචනා ඉමාෂිට මුණ පොතේ පෙරළුණු පොත් ගැන ඈ කියලා තිබුණේ මෙහෙමයි. මට තියෙන අතිශය සමීප හිතවතුන් පිරිසකට සීමාව ෆේස්බුක් එකක්, ඒ වගේම ෆෑන් පේජ් එකක්. ඒත් ෆේස්බුක් එකේ ලෝචනා ඉමාෂිකය සෝදිසි කරද්දී ඒ හැම එකම ව්‍යාජ කිනුම්. මගේ නම ෆේස්බුක් එකේ පෙනී ඉන්න එබඳු හොරු නිසා මම අපහසුතාවයට පත්ව අවස්ථා ඕන තරම් තියෙනවා. එක්තරා දවසක මගේ හිතවත් නංගි කෙනෙක්ගෙන් මට ඇමතුමක් ආවා. අක්කේ ඔයා ෆේස්බුක් එකෙන් මට කතා කරලා මගේ පින්තූර වගයක් කිව්වා වීඩියෝ එකකට ගන්න. ඒ ළමයා කියපු කතාව අහලා මට පුදුම හිතුණා. මං කිසිම දාක කිසි කෙනෙක්ට චැට් කරලා ඡායාරූප இல்ல නෑ. මේක මගේ නම පෙනී හිටපු කවුරුන් හෝ කළ දෙයක්. ඒ නිසා මං අර නංගිව දැනුවත් කළා. ඒත් මේ පුද්ගලයාව තව කී දෙනෙකුට මේ විදිහට චැට් කරලා තියෙනවද දන්නේ නෑ. ඔය විදිහ සිදුවීම් නම් බොහෝ විට වෙනවා. මේ වගේ ව්‍යාජ පුද්ගලයන්ට රැවටෙන්න එපා කියලා මගේ රසික පිරිසට කියන්න කැමතියි. මීට අමතරව ඍජුව මට FB හරහා සිදුවීම් කීපයකුත් තියෙනවා. මගේ ගෙනුම හරහා මාව අමතපු එක්තරා රසිකයෙක් හිටියා. ඔහු මුලදී කතා කරද්දී මමත් සැලකුවේ මගේ මත රසිකයෙක් විදියට. ඒත් එයා දිගට හරහට මට මැසේජ් එවන්න පටන් ගත්තා. මම පින්තූරයක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඒකට කමෙන්ට් එකක් දානවා. ඒ දාන කමෙන්ට් එක බලන කෙනෙකුට හිතෙන්නේ මේ තැනැත්තා සමක මගේ මොකක්කෝ සම්බන්ධයක් තියෙනවා කියලා. මේ විදිහට FB හරහා මට හමුණු පිරිස අතර මගේ ආදරේ ඉල්ලපු අයත් ඉන්නවා. හැබැයි ඉතින් ඔය වගේ දේවල් මට විතරක් නෙමෙයි මගේ සහෝදර කලාශිල්පීන්ටත් වෙන දෙයක්. ඒ නිසා ඉහතින් සඳහන් කළ පුද්ගලයා ඒ විදිහට මගේ ආදරේ ඉල්ලලා නැහැ. එයාට ඕනකම තිබුණේ මට ගොඩක් සමීපයි කියලා අනිත් අයට පෙන්වන්න. හැබැයි එයාගේ රසිකත්වය මට හරි කරදරයක් බවට පත් වුණා. මට තෑගේවන්න මගේ ලිපිණි ඉල්ලමින් මෙයා මට කරදර කරා. මේ විදිහට දිගින් දිගටම කරදර වෙද්දී මම මගේ ෆෑන් පේජ් එකේ මේ පුද්ගලයාව ඉවත් කළා. මට හිතා ගන්න බෑ මෙයා නැවතත් මගේ ෆෑන් පේජ් එකේ ඉන්නවා. ඉවත් කරන වාරයක් පාසා එයා නැවත නැවත එනවා. ඒ සිදුවෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. බැරි විතර මම යාගේ ප්‍රතිචාර ගණන් නොගෙන නිහඬ වුණා. ඒ තදටත් මේ තැනත්තාගේ කරදරයත් ඒ විදිහටම තියෙනවා. ෆෑන් පේජ් එකට අඳුරන නාදවන අයගේ අදහස් එනවා. ඒක වළක්වන්න බෑනේ. මේ අතර විවිධාකාර මානසික අසහනයන් පෙළෙන අයත් ඉන්නවා. ඒ අය තමන්ගේ හැඟීම් වචන වලට හරවලා එවනවා. මම නිදර්ලන්තේ ඉන්න කාලේ හිතවත් පවුලක අක කෙනෙක්ට මගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක පෙන්නවා. අර විදිහේ පුද්ගලයන්ගේ අදහස් කියවල එයා අක්කා කිව්වා මේ තරම් අසහනකාරයෝ ලංකාවේ ඉන්නවද කියලා. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.